පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ මෙරට සංචාරකයන්ගේ පැමිණීම බොහෝසේ අඩු වුණා. එය රටේ ආර්ථිකයටද දැඩිසේ බලපෑම් සිදු කළ අතර එම තත්ත්වයෙන් මිදී යලිත් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජයේ විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළා. එම වැඩසටහන්වල ප්‍රතිඵල ලැබමින් සංචාරකයන් යලිත් දිවයිනට පැමිණෙමින් සිටින මොහොතක දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සංචාරකයන්ට සිදුවන හිරිහැරයන් පිළිබඳව මාධ්‍ය ඔස්සේ දිනින් දින වාර්තා වෙනවා. How much for one of this and one tea? 800. Okay, that seems a bit high. So if I ask someone else, they will tell me that's 800 for this. Huh? They will tell me 800? I will ask. That's not a fair price. How much does this cost normally, one like that? Yeah. One piece, how much is it? Don't ask, but normally. Oh, now you give my money back. Huh? No, I don't want it. Here, no, take. No. I thought you were an honest man, but you're not honest. Okay. Come on. එවැනි සිදුවීමක් පසුගියදා කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයෙන්ද වාර්තා වූ අතර එහිදී එම ප්‍රදේශයේ ආහාර අලෙවි සලක වෙළෙන්දෙකු විදේශිකයෙකුට රුපියල් 1900ක මුදලකට කොත්තුවක් අලෙවි කිරීමට උත්සාහ කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ මුදල සම්බන්ධයෙන් සංචාරකයා ප්‍රශ්න කිරීමත් සමග කෝපයට පත් වූ ව්‍යාපාරිකයා ඔහුට බැන එම ස්ථානින් සංචාරකයා එළවා දමන අයුරු අදාළ විදේශිකයාගේ සමාජ මාධ්‍ය ගිණුමක මෙසේ පළ කර තිබුණා. No need. That's all. Don't, yeah, Allah is see, God is see. Don't cheating here, okay? You don't ask me yeah, how much they are at me, okay? Don't that. Okay? That's don't good. You understand? No, because, do you know why? Because I thought you were just somebody. Not cheating else. Here. I have a children also, okay? I'm not cheating. So Allah is see. God is see. No need. I give you that nutmeg. You go. Go, you go. What did I do? Go. Okay, you will go now. I didn't do anything. What did I do? You have anything now? Here, not allowed. Okay, you will go. Go, man. I say go. I will go. Yeah, go. I didn't. No money. Go. Go. Did I do anything? No, you not do anything. You will go. It's okay. Go. You'll be viral. I didn't do anything. You don't have to touch me. අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය අවධානයේ යොමු වූ අතර ඊට සැකපිට අමීර් නමැති පුද්ගලික අත්අඩංගුවටගෙන අද අධිකරණයට ඉදිරිපත් කළා. මෙහිදී කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අගතිදායක තත්ත්වයක් නිර්මාණය වන බව කියා සිටියා. එය මෙරට සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑමක් කරන බව පොලිසිය අධිකරණයේ හමුවේ සඳහන් කළා. මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ පොලිසිය පවසන පරිදි මෙම වීඩියෝව පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් කිසිදු ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවී නොමැති බවයි. එමෙන්ම මෙම නඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවට එම විදේශිකයා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙන බවද නීතිඥවරයා අධිකරණයට සඳහන් කළා. යනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් 110,000ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි. එමෙන්ම සැකකරු සෑම ඉරුදිනකම පෙරවරු 9:12 අතර කෙසෙල්වත්ත පොලිසිය වෙත වාර්තා කරන ලෙසට ඇප කොන්දේසියක්ද පණමනු ලැබුවා. අනතුරුව පැමිණිල්ල ලබන මැයි මස 7 වනදා යලි කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.